රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ ඩිනිප්‍රෝ නගරය ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන හමුදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙහිදී මිසයිල ප්‍රහාර 6කට බාධා කර තිබුණද සුන්බුන් කඩාවැටීම හේතුවෙන් නිවාස ඇතුළු යටිතල පහසුකම් රැසකට හානි සිදුව ඇති බවයි. ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි අනාවරණ කළේ. මෙහිදී විදුලි බල මධ්‍යස්ථානයක් සහ ගෑස් නල මාර්ගයක්ද මිසයිල ප්‍රහාරය වෙත ගොදුරු වී තිබෙනවා. ඩිනිප්‍රෝ පෙට්‍රොවස් කලාපය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර 2ක් හේතුවෙන්ද සිවිල් වැසියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නිවේදනය කළේ. මේ අතර යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය සඳහන් කළේ කාර්කිව් කලාපයේ රුසියානු හමුදා අත්කරගත් කලාප යළි දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි. දින කිහිපයක් තුළ කාර්කිව් සීමාවේ ජනාවාස ගණනාවක් රුසියානු හමුදා විසින් අත්කරගත්තද මේ වන විට එම ජනාවාසවල බලය යළි යුක්‍රේන හමුදා විසින් ක්‍රමයෙන් තහවුරු කරමින් ඇතැයිද නිවේදනය කළා. වොව්චාන්සි යුක්‍රේන හමුදා පැහැදිලි ඉදිරියක් ලබන අතර එය මාස ගණනාවකට පසු සටන් පෙරමුණක යුක්‍රේන හමුදා පෙන්වා ඇති ප්‍රගතියක් ලෙසයි නම් කර ඇත්තේ. මෙහිදී සටන් සඳහා රුසියාව යොදවා ඇති බහුතර පිරිස කුලි හමුදාවන් වන අතර ඔවුන් බලහත්කාරයෙන් සටන් බිම වෙත යොදවා ඇතැයිද ISW වාර්තාවෙන් පවසා තිබෙනවා. වෙනත් රටවලින් කැඳවා රුසියාව වෙනුවෙන් සටන් කරන මෙම කණ්ඩායම් කාර්කිව්හි යුක්‍රේන ප්‍රහාරය හේතුවෙන් දැඩි අවදානමක පසුවන බවයි දැනුම් දී ඇත්තේ. මෙම කුලි හමුදා පලා යාමට තැත් කළහොත් රුසියානු හමුදාවන්ගේ ප්‍රහාරයට ලක් කරමින් ඇතැයිද දැනුම් දී තිබෙනවා. මේ අතර නැගෙනහිර සටන් පෙරමුණේ සහ ගිනිකොන සැපරුෂ්‍යා පෙරමුණේ ස්ථාන ගණනාවක රුසියානු හමුදා පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවයි යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය සඳහන් කළේ. මෙහිදී ගුවන් බෝම්බ හෙලීම මගින් සැපරුෂ්‍යා සටන් පෙරමුණේ යුක්‍රේන හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල තර්ජනයකට ලක් කර ඇති අතර රොබෝටයින් ඇතුළු ජනාවාස ගණනාවක් ආසන්නයේ රුසියානු පාබල හමුදා ඉදිරියට ගොස් ඇතැයිද දැනුම් දී තිබෙනවා. සටන් පෙරමුණේ පවතින තත්ත්වය දුෂ්කර බව යුක්‍රේන හමුදා විසින්ද තහවුරු කර ඇති බවයි අනාවරණ කළේ. මේ අතර රුසියානු හමුදාවේ දෛනික වාර්තාවෙන් සඳහන් කළේ සැපරුෂ්‍යා සටන් පෙරමුණේදී යුක්‍රේන හමුදා බලසේනා 2කට විනාශකාරී ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි. සටන් පෙරමුණේ ජනාවාස ගණනාවකදී ප්‍රහාර 118ක් මෙහෙවා ඇති අතර බටහිර පාර්ශ්වයන් සපයන ලද කාලතුවක්කු පද්ධති ගණනාවක් එහිදී වනසා දමා ඇතැයිද නිවේදනය කළා. මෙවන විට සැපරුෂ්‍යාහි දිශාවන් 2කින් සිදු කරන මෙහෙයුම් සමග ඊට මැදිවන කලාපයේ යුක්‍රේන බටයන් පසුබසිමින් ඇති බවද නිවේදනය කළා. මේ අතර දිනය තුළ කාර්කිව් ප්‍රදේශයේ යුක්‍රේන ප්‍රතිප්‍රහාර 5ක් මැඩ පවත්වා ඇති අතර ඇතැම් ස්ථානවලින් උපාය මාර්ගිකව ඉවත් වී ඇති බවයි හෙළි කර ඇත්තේ. යුක්‍රේන හමුදා කාර්කිව්හි ප්‍රහාර වර්ධනය කරමින් සිටියද රුසියානු හමුදා ප්‍රහාර මගින් දැඩි විනාශයන්ට ලක්වන බවද තහවුරු කර තිබෙනවා. මෙම සටනේදී යුක්‍රේන බටයන් 215 දෙනෙකු ඝාතනය කළ අතර කූපියන් සිදී තවත් යුක්‍රේන බටයන් පිරිසක් වනසා දැමූ බව ප්‍රකාශ කළා. ලුහාන්ස් කලාපයේ චෝවනායා ඩිබ්‍රෝවා සහ ඩොනෙට්ස් මහජන සමූහාණ්ඩුවේ ග්‍රිගොරොව්කා ජනාවාසය ආසන්නයේදී යුක්‍රේන ප්‍රහාර 3ක්ද ව්‍යර්ථ කළ බවයි හෙළි කර ඇත්තේ. කෙර්සන් සටන් පෙරමුණ තුළද රුසියානු හමුදා නව ජයග්‍රහණ ලබන බව නිවේදනය කළා. මෙම ගැටුම් තුළදී MiG-29 යානා 2ක්ද බිමහෙලූ බව සඳහන් කළා. මේ අතර යුක්‍රේන හමුදා දෛනික වාර්තාවෙන් ප්‍රකාශ කළේ රුසියානු හමුදා සාමාජිකයන් 1290 දෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි. දිනය තුළ විවිධ හමුදා උපකරණ 200ක්ද විනාශ කළ බවයි ප්‍රකාශ කළේ. රුසියාවේ කර්ස් කලාපය වෙත එල්ල කළ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර මගින් රුසියානු හමුදා සන්නද්ධ රථ ගණනාවකට හානි සිදු කළ බවද නිවේදනය කළා. මේ අතර කාර්කිව් සටන් පෙරමුණ ආසන්නයේ යුක්‍රේනය විසින් නව ගුවන් ආරක්ෂණ පද්ධතින් ස්ථාපිත කර ඇති බවයි හෙළි කර ඇත්තේ. මේ අතර කාර්කිව් සටන් පෙරමුණ ආසන්නයේ යුක්‍රේනය විසින් නව ගුවන් ආරක්ෂණ පද්ධති ස්ථාපිත කර ඇති බවයි හෙළි කර ඇත්තේ. එය කලාපයේ සිදු කරන ගුවන් බෝම්බ ප්‍රහාර අවදානම් වැළැක්වීමේ පියවරක් ලෙසද නම් කර තිබුණා. මේ අතර අමරිකාවේ රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා සංගමයට යුක්‍රේනයේ ගැටුම පෑ 24කින් අවසන් කළ හැකි බව හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් අද සඳහන් කළා. ඉදිරි ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනු ඇති අතර යුරෝපා සංගමය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෑ 24ක සාම සැලැස්මට සහය දිය යුතු බවයි නිවේදනය කළේ. මෙය යුරෝපයේ අනාගතයට රක්ෂණයක් විය හැකි අතර එම අවස්ථාව ඉවත නොදැමිය යුතු බවද වික්ටර් ඕබන් අවධාරණය කළා.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.